ආයුබෝවන් ස්වාධින් රෝපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය ප්‍රථමයෙන් නවධානයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත පහේ ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 උසස් පෙළ 12 වෙනිදා සිට ආල ගුණය අයහපත් නායම් අනුතුරු ඇඟවීමුත් මුහුතත් භයානකයි පස්කන්ද කඩාවැටි වැසී ගිය අධිවේගය යලි විවෘත කෙරේ बस हिमियाट पाडुनात गास्तुव वैडी करान्ने मन है बस एमती अमरवीर दैडी तीरने एक नियमित दिनट देन्न बेरिबुनु आय अद तैपैल मनापय सटहान कराई हेटात अवस्तावाक कोरोनाविन बेटकान इंदियाव नेपाले बंग्लादेश गंगोतुरटात यटवेई देशीय पुआत අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා සිට නොවැම්බර් 6 වෙනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය දින නියම කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 11 වෙනිදා ඉරිදා දිනෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු හෙළි කෙරුණා. පවතින තත්ත්වයේ හමු වේ පාසල් සඳහා ලබා දුන් අතුරු නිවාඩුව සිසු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. ඒ අනුව සිසුන්ට අහිමි වූ ඉගෙනුම් කාලය ආවරණය කිරීම පදනම් කර ගනිමින් විභාගයට සාධාරණ කාලයක් ලබා දෙන ලෙස ගුරුවරුන් මෙන්ම සිසු දරුවන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළා. ඒ පිළිබඳ සලකා බැලීමේ අනතුරුවයි මෙම විභාග දිනයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුණේ. විභාගයේ පැවැත්වෙන දිනයේ ඔක්තෝබර් 12 තීරණය කරා. අපොස උසස් පෙළ විභාගයේ ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රවත්තන දිනයේ ඔක්තෝබර් 11 වෙනිදා ආරම්භ කරන්න සහ ඒ දින පවත්වන්න සාමාන්‍ය පෙළට අපි දින තීරණය කරේ නැහැ. දින පස්සට යනවා නැද්ද කියන තවයක දෙසැම්බර්නේ තියෙන්නේ. ලොකුම ප්‍රශ්නේ තිබුණේ අර පිටපලාත්වල විශේෂයෙන් විශේෂ නිදේශ ආවරණය කිරීමක් සිදු වුණේ නැහැ කියන මතය. ඒ අනුව දැනට ලබා දීලා තියෙන කාලය අනුව සම්පූර්ණ විශේෂ නිදේශ ආවරණය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසේ 12 වෙනිදා විභාගේ පටන් ගන්න නොවැම්බර් මාසේ 6 වෙනිදා අවසන් වෙනවා. ඒ එතකොට පරණ සුපුරුදු ආකාරයේ අපි විභාගයේ පැවැත්වීමට තමයි කටයුතු යොදා තිබෙන්නේ. පාසල් දෙවන වාර නිවාඩුව ඔක්තෝබර් 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද බෙහිදී හෙළිවුණා. 27 පටන් ගන්නවා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන් විභාගය නිසා ඔක්තෝබර් මාසයට විතන් වෙනවා. ඒ අනුව ඔක්තෝබර් මාසේ 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා ශිෂ්‍යයන්ට ලබා දීමට කටයුතු කරනවා. විභාග සහතික ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරුණා. අර මේ මාධ්‍යවල සඳහන් වුණා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සිළුම සේවාවන් දැන් නවතා දමා තියෙනවා කියලා ප්‍රතිඵල ලේඛන ප්‍රතිඵල සහතික ලබා ගැනීම මේ සියල්ල මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එනම් මේ ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ලබා ගන්න පහසුකම් සලසා තියෙනවා. ඒ අනුව පැය 48ක් ඇතුළත තමන්ට ශීඝ්‍රගාමීව පැලෙන් ස්පීඩ් මේල් එකෙන් ඒ සහතිකේ නිවසටම ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. උසස් පෙළ අයදුම් කිරීම සඳහා 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනයක් පෞද්ගලික අපේක්ෂකයන්ටත් ඒ වගේම පාසල් අපේක්ෂකයන්ටත් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවියෙන් ඒක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් වෝටර්මාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනයක්. ඒ ප්‍රතිඵල ලේඛනය ඕනෑම ස්ථානයකට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙන ලේඛනයක්. නැවත මුදල් ගෙවා සහතික ලබා ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒක අවධාරණයෙන් කියා සිටිය යුතුයි. විශේෂයෙන්ම මේ ළමයින්ටත් වඩා ඒ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් සහ අංශ ප්‍රධානීන්ට විශේෂයෙන් ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සේවය කරන අංශ ප්‍රධානීන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන. ඒ වෙබ් අඩවියෙන් භාගත කරනු ලබන වෝටර්මාක් එකක් සහිත ප්‍රතිඵල ලේඛනය පිළිගත් සහතිකයක් විදිහට ඒ කාර්යය සඳහා යොදා ගන්නට පුළුවන්. මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2728 දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ හඳුනාගත් රෝගීන් 4 දෙනෙකුද සමගයි.
කන්දකාඩු මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා පුකුරේ සංඛ්‍යාව 561ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝගීන් 6 දිනක අද දිනයේ සුවය ලබා පිටත්ව ගියා. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් 676 දිනක රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. කොරෝනා බවට සැක සහිතව 119 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. 2041 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කන්දකඩු පොකුරේ 451 දෙනෙකුම පුනරුත්ථාපනයේ වන රැඳවුවන් බවයි. 63 දෙනෙකු කාර්යමණ්ඩලයට අයත් සමාජිකයන් වන අතර ආරාධිත කාර්යමණ්ඩලයට අයත් 5 දෙනෙකුද වෙනවා. ලගින් ඇසුරු කළ පුද්ගලයන් 42 දෙනෙකු වාර්තාවේ තිබෙනවා. පුද්ගලයන් 24203 දෙනෙකු බෙවන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර දිවස් බල අපිටව ගොස් තිබෙනවා. ත්‍රිවිධ හමුදා මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 53ක් තුල පුද්ගලයන් 6052 දෙනෙකු නිරෝධායනයේ බෙමින් සිටිනවා. ඊයේ දින තුලදී PCR පරීක්ෂණ 1070ක් සිදු කර ඇති අතර ඒ අනුව මෙරට තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 137407යි. කොරෝනා ආසාදනයේ වී සිටි නාවික හමුදාවේ 906 දෙනෙකු අතරින් 904 දෙනෙකුම බෙවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. බෙතර ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කොරෝනා ආසාදිතයන් ඇසුරු කළ බවට හඳුනාගත් 21 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ඔවුන් ගැමුණුපොර, තල්පොත ආදී ප්‍රදේශවල පදිංචි කරුවන්. බෑතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පවසන්නේ කොරෝනා මර්ධන කටයුතු වලට තම ප්‍රතිකාර ක්‍රමයේ ඔස්සේද දායක වී හැකි බවයි. රාජගිරියේ පැවැත්තු මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අවධාරණය කළා. අපේ දේශීය ඖෂධ භාවිතයට වහාම නැඹුරු වෙන්න අපේ ගාව විශාල ප්‍රමාණයක් තියෙන ප්‍රතිශක්ති ප්‍රවර්ධන ඖෂධ. ඉතින් අපි කියන්නේ මේ රජයට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ බලධාරීන්ටත් අපි කියන්නේ මේ දේශීය වෛද්‍ය සේවාවේ තියෙන ඉතාම වටිනා ඖෂධීය ක්‍රමවේද උපාය මාර්ග මේ රෝගය මර්ධනය කිරීම සඳහා වහාම ප්‍රයෝජනයට ගන්න. ගමේ වෙද මහත්තයා පවා මුළු ලෝකය දැනුවත් කරේ අපට ප්‍රතිකාර තියෙනවා අපට කරන්න පුළුවන් කියලා. මේ කොරෝනා වෛරසය අපේ ප්‍රතිකාරවට ආයුර්වේද ප්‍රතිකාරට බොහොම සංවේදී. මෙන්න මේ සංවේදීතාවය නිසාම කොරෝනා වෛරසය ඉතාමත් ඉක්මනින් අපේ ප්‍රතිකාරත් එක්ක පරාජය වෙන බව අපි දැක්කා. අපි ඒක සාක්ෂි ලෙස අපට ඔප්පු කරන්න පුළුවන්. මේ අතර ගත වූ පැය 24ට පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබෙනවා. එක් දිනක් තුලදී හමු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මේ බවයි සෞඛ්‍යංශ නිවේදනය කරන්නේ. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 111 ඉක්මවා තිබෙනවා. ඒ දිනේදී පමණක් මරණ 675ක් වාර්තා වූ අතර ඒ සමගම සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 27500 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය බේවන විට ලෝ පුරා 1,46,68,520 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 87,51,285. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 609,518ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ඇමරිකාවෙන් අඛණ්ඩව 5 වැනි දිනටත් දෛනික වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 60000 ඉක්මවා තිබෙනවා. මේ වන විට ඉරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 139කට ආසන්නයි. මේ අතර කොරෝනා මරණ අනුපාතයේ අඩුම රට ඇමරිකාව බව ඉරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා. දැනට ප්‍රකාශිත නිල වාර්තා තමා ප්‍රතික්ෂේප කරන බවයි ඔහු තවදුරටත් කියා සිටින්නේ. මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා. ගතෝපේ 24ට බ්‍රසීලෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 24650ක්. යනු පසුගිය සති කිහිපයට සාපේක්ෂව මේ දිනවල බ්‍රසීලෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි ඉරට මාධ්‍යය සඳහන් කරන්නේ. කෙසේ වුවද බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 121කට ආසන්න වෙනවා. මේ අතර වෛරසයේ ආසාදනය වූ ජනාධිපති ජේර් බොල්සනාරෝ තම නිල නිවසින් පිටතට පැමිණ පාක්ෂිකයන්ට ප්‍රතිචාර දක්වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. චීනයෙන් ගත වූ පැය 24ට නව ආසාදිතයන් 22 දෙනෙකු හමු වී තිබෙනවා. ඉන් 17 දෙනෙකු චීන වැසියන් වන අතර අනෙක් 7 දෙනා විදේශිකයන් බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ඊයේ දිනේදී එරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නැහැ.
මෙතර මාස 6කට පසුව එරට සිනමා ශාලා විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. හොංකොง රාජ්‍ය තුල වෛරස පාලනයේ ගිලිහි ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ ඊයේ දිනේට ආසාදිතයන් 108 දෙනෙකු වාර්තා වීමත් සමගයි. අත්‍යවශ්‍ය නොවන රාජකාරිවල නිරත වන පුද්ගලයන් දවසේ සිට රාජකාරිවල නිරත විය යුතු බවටයි එරට ප්‍රධාන විධායක නිලධාරි කැරි ලෑම් නියෝග කර ඇත්තේ. මහජන සේවා රැසක් යලිත්වරක් අත්හිටුවා ඇති අතර හොංකොง රාජ්‍ය තුල මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය වනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන වටේ වෛරස් ව්‍යාප්තියකට මුහුණ දී සිටින බව ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මෙල්බර්න් නගරයේ ප්‍රදේශ කිහිපයක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ සති 6ක කාලයක් සඳහා වසා දමා ඇති අතර ප්‍රාන්ත වැසියන් මිලියන 5කගේ පමණ දෛනික කටයුතු අඩාල වී තිබෙනවා. මෙල්බර්න් නගර වැසියන්ට නිවසෙන් පිටවන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. දිවස් තුලට වී කාලය ගත කරන ලෙස ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රාන්ත ජනතාවට ලබා දී ඇති නියෝග නොසලකා හරිමින් ජනතාව වෙරළ තීරයන් වෙත ඇදී යන ආකාරය ඉරට මාධ්‍ය වාර්තා කර සිටියා. බාසිලෝනා ප්‍රාන්තයේ නව ආසාදිතයන් වාර්තා වීමත් සමගම මිලියන 4ක පමණ පිරිසක් තම නිවෙස් තුලට වී කාලය ගත කරන ලෙසයි දැනුම් දී ඇත්තේ. කෙසේ වුවද වෙරළ තීරයන් වෙත පැමිණි ජනතාව අතර දුරස්ථ භාවයේ තබා ගැනීමට පොලිසිය මැදිහත් වන ආකාරයේද දක්නට ලැබුණා. පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැති බව ප්‍රවාහන මාධ්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. පවතින තත්ත්වය මත ආදායම අඩුවද මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් කිසිසේත්ම කළ නොහැකි බවයි අමාත්‍යවරයා බස් සංගම් වලට අවධාරණය කර ඇත්තේ. පෞද්ගලික බස් රථ සංගම් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව අවධාරණය කළේ. කෙසේ වෙතත් බස් සංගම් වල ප්‍රධාන ඉල්ලීම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කෙරුණා. ඒ අනුව රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් රාජ්‍ය බැංකුවක් මගින් ලබා දීම සිදු කෙරෙනවා. කල්බදු වාරික සහන ලබා දීම හා රක්ෂණ වාරික සහන කාලයක් ලබා දීමටද අවශ්‍ය මූලික පියවර ගෙන අවසන්. ජාතික ගමනාගමන කොමිසම අන්තර් පළාත් බස් රථ සඳහා ලොග් සීට් ගාස්තු අය කිරීම මාස 6කට අත්හිටුවා තිබෙනවා. ටෙන්ඩර් ගාස්තු සඳහා වාර්ෂිකව අය කරන මුදලද මාස 6කට අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. එමගින් ජාතික ගමනාගමන කොමිසමට අහිමි වී ඇති ආදායම රුපියල් මිලියන 200ක්. සුළු වැරදි කරන අය සඳහා දඩ මුදල් අය කිරීමද තාවකාලිකව නතර කෙරුණා. මෙතර පෞද්ගලික බස් රථ 150ක් දහවනේ ඩෝනද සියලුම ලංකව බස් රථ දහවනේට යොදවන්නේ අමාත්‍යවරයා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ලංකම බස් රථ 5300ක් දහවනේ කෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යංශය පවසන්නේ. මෙතර බස්නාහිර පළාතේ දහවනේ කෙරෙන පෞද්ගලික බස් රථවලට හිරිහැරෙවෙන අයුරින් කටයුතු නොකරන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් දී තිබෙනවා. මේ දිනවල පෞද්ගලික බස් රථ හිමියන්ගේ ආදායම අඩු වී ඇති බැවින් ඔවුන්ට අනවශ්‍ය බර පැටවෙන පරිදි තීන්දුව తీරන නොගන්නා ලෙසද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. ධාරානිපාත වැසි තත්ත්වයේ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම හා දකුණු පළාත්වල පවතින මෙම වැසි තත්ත්වය ඇතැම් විට මිලිමීටර 100ද ඉක්ම විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිස්ත්‍රික් කිහිපයකට නායාමයේ අවදානම් නිවේදනද නිකුත් කෙරුණා. මේ දිනවල තිබෙන්නේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණ තත්වයක්. විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ ඉදිරි පැය 24 තුලත් එලෙසම අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අදම ස්ථානවලට මිලිමීටර 150ක් තරම් වූ තද වැසිද අපේක්ෂා කරන්නට පුළුවන්. ගෙගුරුම් සහිත වැසි ඇතිවර විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර සුළඟේ වේගය පැටි කිලෝමීටර් 40ත් 50 අතර ගැ ගන්නවා. ඇතම් අවස්ථාවන් වල සුළඟේ වේගය පැටි කිලෝමීටර් 70ත් 80ත් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතිනවා. විශේෂයෙන්ම අකුණු වලින් සිදුවන අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දෙවන වටා මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට පුතුලම සිට ගාල් හරහා මාතර දක්වාත් හම්බන්තොට සිට පොතුවේල් දක්වා වෙරළට ඔබෙන් වූ මුහුද ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුද ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර එවිට මුහුද ප්‍රදේශ වෙතින් විට රළු වීමේ ඉඩකඩක් පවතිනවා. මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. දෙවන වටා මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය පැටි කිලෝමීටර් 25ත් 35ත් අතර ගැක් ගන්නවා. ඇතම් අවස්ථාවන් වල සුළඟේ වේගය පැටි කිලෝමීටර් 50 දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතිනවා.
අද දිනේ දිවිනේ නිර්දේය ප්‍රදේශයට මිලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාපතන තත්ත්වයන් ඇති වෙන බවට අපි ඊයේ දිනේ අනාවික්කරණය කළා තිබුණා. නමුත් අද උදෑසන ලැබුණු තොරතුරු අනුව අපිට වාර්තා වුණේ දිවිනේ සමහර ප්‍රදේශවල මිලිමීටර් 150 200 ඉක්ම වූ වර්ෂාපතන ඇති වෙලා තියෙනවා කියන එක. කඳුකර ආශ්‍රිත ප්‍රදේශවලත් මේ වැඩි වර්ෂාපතන දකින්නට ලැබුණා. දැනට බලපැවැත්වෙන නිර්දේශික මෝසම් තත්ත්වයේම වරින් වර සිදුවන උච්චාවචනයන් අනුව තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. මේ තත්ත්වය දිගින් දිගටම අද දින තුල දිවයිනේ නිර්දේක කොටසේ මේ වැසිබල කාලුණ තත්ත්වය දවස පුරාම තීවි අද හවස වෙන විට ක්‍රමයෙන් අඩු වෙලා හෙට දිනේ නැවතත් පහුගිය දිනවල පැවති සාමාන්‍ය තත්ත්වයටම කාලුණයක් පත් වෙනවා. හම්බන්තොට සහ පොතුවිල් ආශ්‍රිත ගොඩබිම් ප්‍රදේශවලින් තමයි අපි හෙට දිනේ වැඩිම වර්ෂාපතනය බලාපොරොත්තු වෙන්නේ. මේ අතර පවතින අධික වැසි සහිත කාලගුණයේ හමුවේ දිස්ත්‍රික් පහකට නායම් අවදානම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පරිශුද්ධ සංවිධානයේ පවසනවා. සවස් එකට යාවත් කාලන කරනු ලැබූ නිවේදනයට අනුව අධිර එක යටතේ වූ කහ නිවේදනය මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහාත් එවැගේම ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල සහ නෙළුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහාත් එවැගේම කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දොඩංගොඩ කළුතර බේරුවල පානදුර මදුරාවල මිල්ලනිය සහ ඉංගිරි යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහාත් කෑගල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය දැරණියගල රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා නිකුත් කරනු ලැබුවා. ඒ වගේම අධිර දෙක යටතේ නිවේදනය වර්ෂාපතනීය මදක් වැඩි ප්‍රදේශ සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ එල්පිටිය නියාගම ඉමදූව සහ බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මතුගම පාලින්දනුවර වලල්ලාවිට සහ අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලියගොඩ සහ කුරුවිටියන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සඳහා නිකුත් කර ලැබුවා. ජනතාවගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා නායෑම් ලක්ෂණ පිළිබඳව ඉතාමත් විමසිලිමත් වෙන්න. ඒ ලක්ෂණ දුටුව හොත් එම ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථානයකට ඉවත් කරන්න. අධික වර්ෂාවත් සමග පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් తాවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉවදුව හා පින්නදුව අතර කොටස මේ වන විට විවෘත කර තිබෙනවා. අද උදැසන කාලයේ එම ප්‍රදේශයට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. බදුල්ල මහියංගනේ මාර්ගයට පස්කඳු හා ගල් කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් එම මාර්ගය භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස බදුල්ල පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. දුම්හිඳ සිට තල් දෙන 6 කණුව දක්වා වූ කොටසේ ස්ථාන කිහිපයක කඳු කඩාවැටීමේ හා ගල් පෙරලීමේ අවදානමක් ඇති බව මහියංගන පොලිසිය පවසනවා. පවතින කාලගුණ තත්ත්වය සහ නයම් අවදානම් පිළිබඳව නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නට වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට අප සූදානම්. රැඳී සිටින ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්තේ සමගින් තැපැල් ඡන්දය අද දිනේද පැවැත්වුණා. අද මෙන්ම හෙට දිනේද වෙන් කෙරෙන්නේ පසුගිය සතියේ ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ අයතුම්කරුවන් සඳහායි. මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 705085 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. මහමෙතිවරණේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වූයේ පසුගිය 13 වෙනිදායි. මෙවර තැපැල් ඡන්දය සඳහා දින 7ක් වෙන් කෙරුණා. මෙතිවරණ කටයුතු අධීක්ෂණය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පළමු දිනේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කළා. දෙවන හා තුන්වන දිනයන් වෙන් කර තිබුණේ පොලිස් තහන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මෙතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහායි. 16 සහ 17 දෙදින තුල තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව සැලසී තිබුණේ පොලිසිය, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මෙතිවරණ කාර්යාල නිලධාරීන්ටයි. එම දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන් සඳහා අද සහ හෙට අතිරේක දින ලෙස ලබා දීමටයි මෙතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ. රාජාංගනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ එම ප්‍රදේශවල නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුවයි. මේ අතර තැපැල් ඡන්දය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී ප්‍රදීප් යසරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.
දෙදාස්විස්ස මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු වල පළවෙනි අදියරය ගිය සිකුරාදා අවසන් වුණා. ඉන්පස්සේ අද දිනත් හෙට දිනත් ජූලි මාසයේ 20 සහ 21 යන දිනවල පහුගිය පළවෙනි අදියරයේදී යම්කිසි ඡන්ද තැපැල් ඡන්ද දායකයෙක්ට තැපැල් ඡන්දයේ සලකුණු කිරීමට නොහැකුණා නම් ඒ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට තැපැල් ඡන්ද මේ සලකුණු කිරීමේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 80%කට වඩා තැපැල් ඡන්ද සලකුණු කරලා තියෙනවා. ඒ වගේම 36530ක් ඡන්ද තැපැල් ඡන්ද දායකින් ලියාපදිංචි වෙලා තිබ්බා. ඉන් 80%කට වඩා තැපැල් ඡන්ද සලකුණු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සියල්ලෙදී අපි COVID-19ට අදාළ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන මේ මාර්ගෝපදේශත්, ඒ වගේම සෑම විටම සමාජ දුරස්ථභාවය, ඒ වගේම විෂබීජානුහරණය, ඒ සියල්ලම සැලකිල්ලට අරගෙන තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ. පහතුවෙටියේ ගම්රිස් මිල ඉහළ නැංවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට ඉලක්ක ලබා දුන්නා. මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විමර්ශනයේට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ. 2015 වසරට පෙර ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 1300ත් 1500ත් අතර මිලක පැවතුණා. එම මිල මෙවන විට රුපියල් 450ත් 500ත් දක්වා පහත වෙටි තිබෙනවා. අමු ගම්මිරිස් කිලෝවක් සඳහා ලැබෙන්නේ රුපියල් 150ත් 175ත් අතර මිලක් පමණයි. මෙලෙස පහත වෙටි ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගකරුවන් ආරක්ෂා කර දෙන ලෙස පසුගිය දිනවල දිස්ත්‍රික් කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාකින් ගොවිනිලා සිටියා. ඒ සම්බන්ධයෙන් කතිතු ක්‍රියාමාර්ග විමර්ශනයේ සඳහා පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කියා සිටියේ තමන් බලයට පත් වීමෙන් පසු ගම්මිරිස් සානයනේ සම්පූර්ණයෙන් නතර කළ බවයි. ඒ සමග ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් අපනයනයට යලි අවස්ථාව උදා වූ බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳ ගැනුම්කාර රටවල් දැනුවත් කර විදේශ වෙළඳපොළ දිනාගත යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ඉන්දියාව සමග සාකච්ඡා කර වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් සැපීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරුණා. වියලීම, විෂබීජ හරණය, දිස්ත්‍රික් මට්ටමින් සැකසු මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකි පරිදි සකස් කිරීම සඳහා සැලසුම් කරන්නේ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා ඉදිරි අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටද තීරණය කෙරුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළව සිටින්නේ කොවිඩ් මර්ධන කටයුතු වලටද සහාය නොදෙන බව පවසමින්. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරි සංගමයේ කියා සිටින්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තම සහාය නොදෙන බවයි. महजन सौख्य परीक्षक वरुण वृत्तीय क्रियामार्गेलबुने पसुगिय दाहत्वनदाय कोरोना मर्दन क्रियामार्गेट तम सहाय नुदिन बव इम संगमे पविसुवा එතකොට සුද්ධෝහදපු මේ පනතේ සැනිටරි ඇසිස්ටන්ට් කියලා 1943 සඳහන් කරන්නේ පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් තමයි ඉන්ස්පෙක්ටර් විදිහට පත් කරන්නේ. එතකොට ඒක පත් කරන්න පුළුවන් කොහොමද කියලා 39 වෙනි වගන්තියේ තියෙන පැහැදිලිවම දිවයිනටම නිසිබලදරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරලා බලාත්මක කරන්න ඕන කියලා මේ පනතේ තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය තමයි අපි දිගින් දිගටම කරන්න කිව්වේ. අපි කිව්වේ අපි අධිකරණවල අභියෝගයට ලක් වෙන නිසා සැනිටරි ඇසිස්ටන්ට් කියන එක දැන් පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කියලා වෙනස් කරන්න. ආඥාපනතේ ඒක අමාත්‍යවරියට පුළුවන් නියෝගයක් මගින් වෙනස් කරන්න. මේ නීති උල්ලංඝනය වුණොත් නඩු පවරන්න බලදරයටත් බෑ නිසි බලදරයටත් බෑ පරීක්ෂකවරයාගේ බලතල අතර තමයි තියෙන්නේ. මේක උල්ලංඝනය වීම හොයලා බලලා අදාළ අධිකරණ බල සීමාවේ මහේස්ත්‍රාත් අධිකරණේ නඩු පවරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ වගේම බිමේ කරන රාජකාරී නීත්‍යානුකූල වෙන්නේ නැහැ. මහා ජනතාව අභියෝග කරොත් ඒ පරීක්ෂකවරයෙකුට විතරයි නීත්‍යානුකූල වේ කටයුතු වල නිරත වෙන්න පුළුවන් කියන එක තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට පැහැදිලිවම කිව්වේ. මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය නොදෙන බව පවසන මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී සංගමය කොවිඩ් මර්ධන කටයුතු වලට තම නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසද ඉල්ලා සිටියා. අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවාවට අයත් වෘත්තීය කණ්ඩායමක් ලංකාව පුරාම අප නිලධාරීන් 500කට අධික පිරිසක් සේවයේ නිරත වෙනවා. අපිට දකින්න ලැබෙනවා රෝග මර්ධන කාර්යයන්වල නිරත වෙච්ච අපේ සෞඛ්‍ය සේවයේ එක්තරා වෘත්තීය කණ්ඩායමක් තමන්ගේ රාජකාරි වලින් බැහැර වෙලා තියෙනවා වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන්. අපි වෘත්තීය සංගමයක් හැටියට අපි තීරණය කළා තියෙන්නේ කිසිම විටකවත් මේ කොරෝනා මර්ධන කාර්යයන්වලදී වෘත්තීයමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙලා තියෙන කණ්ඩායමකට සහයෝගය දෙන්නේ නැහැ. අපිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පවරන ඕනෑම වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරන්න අපි ඉදිරිපත් වෙනවා. කොන්දේසි දමදම තමන්ගේ කාර්යයෙන් බැහැර වෙන්න අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කතරගම කිරිවෙහෙර අභියසදී සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. ඊට සහභාගි වූ අග්‍රමාත්‍යවරයා රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කිරිවෙහෙර රජමහා විහාරාධිපති සහ භාරකාර පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ග්‍රාමාත්‍යවරයා රුහුණු කතරගම මහදේවාලයේ පැවති ආශිර්වාද පූජාවකටද සහභාගී වුණා. දේශපාලන යෝධයන්ය කියාගත් අය නියත පරාජය හමුවේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොනරාගල මැදගම ආර්.එම්. ගුණසේන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. තම පාලන කාලයේ ගොඩනැගූ බොහෝ දෑ විකිණීමට යහපාලන රජය ක්‍රියා කළ බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිලබූ බලපෑම් නිසා ජයග්‍රහී නිලුම් පොහට්ටුව ලාංඡනය යටතේ පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය කිරීමට සමත් වූ බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. අපේ තාත්තලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ බණ්ඩාරනායක මහත්තයත් එක්ක. අපි ඒක දාලා යන්න නෙවෙයි හිටියේ. අපිට යන්න වුණා. අපි වේලෙව්වා. අපි පක්ෂයක් හැදුවා. නෙළුම් පොහට්ටුව අපේ පක්ෂේ ලාංඡනය බවට පත් කරගත්තා. පළාත් පාලන 71%ක් අපි දින්නා. ඉතින් මේවා අපි ජයග්‍රහණය කරේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තියෙන වෛරයකට නෙවෙයි. අපිව පක්ෂයෙන් එලවපු හින්දා. පක්ෂයක් හැදුවොත් පාරේ රාජපක්ෂලා ඇවිද්දවනවායි කියලා කියපු හින්දා. අපි පක්ෂයක් හදලා පාරේ ඇවිදින්න උනා තමයි. ඒකින්ද තුමලත් ඇවිදිනවා දැන්. අද අපි ඔක්කොම එක්කහුව ලැබෙයි ඉන්නේ. ඒ ඉතිහාසය. අපි සටන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව. මේ රටේ දේපළ විකුණන පක්ෂයට විරුද්ධව. මම මේ එක්සත් ජාතික පක්ෂිකයන්ට කියන්නේ. තමුන්නාන්සලා දන්නවා මේ පාර ඉල්ලන්නේ නැහෙනි. එක්සත් ජාතික පක්ෂ නායකයා මෙහි ඉන්න ජාතික ලයිස්තුවෙන් ඉල්ලන්නේ. ඇයි ඉල්ලන්නේ නැත්තේ? පැරදෙන විත්‍ය දැනගෙන. කරුණාකරලා තීන්දු කරන්න. සිරිකොත ඇල්ලීමේ සටනට ඔබ ඡන්දය දෙනවද? එහෙම නැත්තම් මේ රට ගොඩනගන්න තමුන්නාන්සලා කැප වෙනවද කියන තීන්දුව ගන්න. නයබර අඩු කර ජනතාවට සහන ලබා දිය හැකේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. මෙවර මැතිවරණයට සිය පක්ෂයෙන් තරඟවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසායි මෙම ජන හමුව සම්මන්ත්‍රණය කර තිබුණේ. අපින්න මිලියන 3000ක් විතර ණයකවන්න තියෙනවා. මේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න නෙමෙයි. ඔබේ ජීවත්වීමේ මාර්ගය ගැන ප්‍රශ්න. රටේ ආර්ථිකය කඩා වැටුනහම gedara ආර්ථිකය කඩා වැටෙනවා. මම කියන්නේ 2001 කරා වාගේ 2015 කරා වාගේ 2019 වාගේ මට පුළුවන් මේ ඩොලර් මිලියන 6000 හොයලා දෙන්න IMF සංවිධානය අනික් පැට කතා කරන්න. ඒ වගේම තමයි අපි බලන්නේ අලුතෙන් කෘෂිකර්මයේ දියුණු කරන්න. අපි ආහාර වලින් ස්වයංපෝෂිතයි. අපි අපනයනය කරමු. 20-50 වෙනකොට මුළු ඉන්දියන් සාගරයේ අවට තියෙනවා ඩොලර් මිනිස්සු ජනගහනය මිලියන 500කින් වැඩි වෙනවා. ඒවට අපි කෑම ලබලා දෙනවා. අපි ඉඩම් ලබලා දෙනවා. තාක්ෂණය හොයාගමු. එක්සත් ජාතික පක්ෂයට විතරයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ජනතා ගැටලු දෙස සංවේදීව බලා විසඳුම් ලබා දීමට තමන් සූදානම් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. පිටකොට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වුණේ සමගි ජනබලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා. පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ගම්‍ය වන්නේ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති මාලා. බොහෝ අවස්ථාවල අපට දකින්නට තිබෙනවා ඒ ඉදිරිපත් කරන වැඩසටහන් රාජ්‍ය බලය ලැබුණයින් පසුව ක්‍රමිකව අමතක කිරීම. රටක් පාලනය විය යුත්තේ විනයානුකූල. ඒ වගේම විනයානුකූල වීමක් තුළ සොඳුරු භාවය තිබෙන්න. මනුස්සකමට මුල් තැන දෙන්න. හිතක් පපුවක් ඇතිව රට පාලනය කර. ජනතාවගේ ප්‍රශ්නවලට සංවේදී වෙන්නට. ඒ සංවේදී වීම මාධ්‍ය සම්දර්ශනයකට සීමා නොකොට විසඳුම් සපයන්නා බවට රටේ රාජ්‍ය නායකත්වයත් රජය කටයුතු කරන්න. අපි සූදානම්. අපි ලෑස්ති. ජනතාව වගකීම ප්‍රශස්ත විශ්ෂ්ඨ කරන්න.
වසර 70කට වැඩි කාලයක් පුරා රට ව්‍යසන රැසකට මුහුණ දී ඇති බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබල වේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සහාය පළ කිරීම සඳහා පිටිපන කිරිබේරිය කැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මහමැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඇතුළු පිරිසක් ජන හමුවට සහභාගී වී සිටියා. අපේ අත්තලා අපේ තාත්තලා දැන් වර්තමානයේ අපි නේද අවුරුදු 72ක් ඡන්ද දීලා තියෙනවා. අපි ඡන්දයක් දීලා රටේ ජනතාව ආණ්ඩුවක් හදපුවාම මොකද වෙන්නේ? සතුටින් පිනා යනවා. ඒ ආණ්ඩුවක් හැදුවා අපේ ප්‍රශ්න විසඳයි කියලා. තමන් අපේක්ෂා කරන බලාපොරොත්තු ඉටුුනේ නැතුනම තමන් අපේක්ෂා භංගත්වයකටපත් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. අවුරුදු 72ක් මේ විදිහට අපේ රට ඇවිල්ලා අද අපේ රට මොකද වෙලා තියෙන්නේ? රටකට විය හැකි සියලුම පන්නේ විනාශයන් අද අපේ රට වෙලා ඉවරයි. එකක් විශාල ණය උගලක අපේ රට හිරු වුණා. කොච්චරද කියනවනම් අපිට දැන් ණය ගිවා ගන්න බෑ. මහමැතිවරණයට දින ලංවෙද්දී දේශපාලන වේදිකාව ඉතා උණුසුම් වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ අදහස් ඇතුළත් 20x20 ජනමතය දැන් ආණ්ඩුව පාර්ශවෙන් කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනේ විසි කරන්න ඡන්ද දෙන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ජනාධිපතිවරයා සතුවතුණු විධායක බලය අපිට පුළුවන් වුණා 19 ඉවත් කරන්න නැවත එක පුජ්‍යලයකට තනි පුජ්‍යලයකට පැවරීමට තමයි මේ ඡන්දය ඉල්ලන්නේ. මේකේ ජීඎල් පිරිස් මහතා කියන උන්ට මේ 3/2 බලය අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මිලිටරි යාන්ත්‍රණයක් ගොඩනගන්න. මැතිවරණයේ අන්ත පරාජයකට පත්වන බව නිශ්චිත වශයෙන් දන්නා පිරිස් තමයි මේ තර්කය පුන පුන ඉදිරිපත් කළේ. යාපාලන යුගයේ අත්විඳ ඒ අත්දැකීම අතීතයට සීමා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ජනතාව තුළ තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. ඇත්ත වශයෙන් අන් සියලු පක්ෂ අපිට විරුද්ධව තරඟ කරන අන් සියලු පක්ෂ බොහොම පැහැදිලිව පරාජය පිළිගෙන තියෙනවා දැනට. ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා තියෙන්නේ අපිට 3/2 බහුතරයක් ලබා ගැනීම වැළැක්වීම සඳහායි කියලා. එක්සත් ජාතික පක්ෂයේ යම් කිසි බෙදීමකට මුහුණ දීලා තියෙනවා. තමුන්නාන්සලා එක දන්නා මමත් දන්නා හංගන්න දෙයක් නැහැ. අලියා ලකුණෙන් අපි ටෙලිෆෝන් එකට ගියොත් අලියා ඉවරයි. පක්ෂ නායකත්වයේ වෙනසකුත් වෙන්න ඕනේ. අපිට යම් කිසි අඩුපාඩුකම් තියෙනවා අපි ඒව හදා ගන්නවා. සිරිකොත මූලස්ථානයේ මේ මහ භූතය එලව ගන්න බැරි වුණා. පොඩි භූතය ටික උත්සාහ කරා මේ මහ භූතය වේලවන්න. ඒකත් විදියක් නැහැ. කොටසක් ගැලවිලා ගිහිල්ලා පුතානෝ ගාවට ගියා. සමගි ජන බල වේගය හැදුවා එතනම සමගිය කෝ. කොහොමද මහත්තයලා ගෑව්වේ? අර මෛත්‍රීපාල සිරිසේනම පාංකඩයක් වගේ පෙන්නනවා. රනිල් වික්‍රමසිංහ පඹයක් වගේ පෙන්නනවා. මිනිසුන්ට එපා වුණා. අර අපි හදපු යහපාලන බ්‍රෑන්ඩ් එක විනාශ වුණා. දෙන්නගේම අවුල් තියෙනවා. මම ඒක පස්සේ කියන්න. දෙන්නගේම අවුල් නිසා තමයි අපිට මේ ප්‍රතිඵලය ආවේ. අද ඒ නිසා තමයි මගේ මිත්‍රවරුනි අපි අලුත් සමගි ජන බල වේගයක් කියලා අලුත් තැනකට ආවේ. ඔය වගේ අට්ටාල එක එක කාලවල හදාගත්තා. මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. ආර්ථිකය ඉතාම නරක මට්ටමකට එනවා. මේ රට මේ තත්ත්වෙන් ගොඩ ගන්න ඔය කිසිම බලවේගයකට කිසිම හැකියාවක් නැහැ. ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට නායකයටත් විතරයි කියන එක මම කියනවා. එක්සත් ජාතික පක්ෂ නායකයෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කඩලා තියෙනවා. සයිත් මහත්තයා කියනවා යාව වගමැති කරන්න. රයිල් මහත්තයා කියනවා යාව වගමැති කරන්නලු. ගෝඨාභයත් එක්ක වැඩ කරන්න පුළුවන් ලු ඒගොල්ලන්ට. ඒක අලුත් කතාවක්. කට හදන්න ගැලගින්න. දැන් මන්දක සයිත් මාත්‍ය බබු දසර කියනවා. පස්සෙන් දැන් පස්සේ එතුමා බලය අල්ලනවා. කොහෙද? සිරිකොතේ. වෙලෙන්දන්ට ඇවිල්ලා යන්න කියන්න අල්ලවි වෙන්නේ නැහැ. වෙලෙන්දන්ට දෙන්න බඩු අපි ළඟ නැහැ. ප්‍රතිපත්තියට දෙන්න බඩු ටිකක් අපි ළඟ තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණය ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරමු. ඔය එක්සත් ජාතික පක්ෂේ සහ ඔය අනිත් පක්ෂවල අය ගහනේවත් දැනෙන්නේවත් නැහැ. එදා යහපාල නාණ්ඩුව බලයට පත් වෙලා මුලින්ම කරේ දින 100 ඇතුළත මහා බැංකුව හොරකම් කරපු එක. මහා බැංකුව හොරකම් කරා විතර නෙමෙයි. හොරකම් කරපු එකට සල්ලි ටික අරගෙන මේ රටෙන් පැටල යන්න පවා ඉඩ ලබා දුන්නේ ඔය රනිල්ලා සජිත්ලා ඇතුළු හිටපු ඇමතිවරු කියන එකත් මතක් කරන්න ඕනි. රටට වග කියන ආණ්ඩුවක් බිහි කිරීමට ජනතාව එක්විය යුතු බව විද්වතුන් පවසනවා. පෞර විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය අලව්ව ප්‍රදේශයේ පැවැත් වූ සම්මන්ත්‍රණයකදී මේ බව අවධාරණය කෙරුණා. ඒ කොන්දේසි හංගල කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ ප්‍රසිද්ධ කරන කොන්දේසි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවිය යනවා. මහා බැංකුවේ වෙබ් අඩවිය යනවා. ඊට පස්සේ ඒක අත්සන් කරන්නේ මුදල් අමාත්‍ය සහ මහා බැංකුවේ අධිපති. ඒවා
යම් ආකාරයකට ජාත්‍යන්තර කිවිසුම් ඒ වෙබ්බඩ වලට ගියා නම් බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා රජය හැටියට අපි මොනවද ඉක්ම වෙලා තියෙන්නේ ඒ අය අපිට දෙන්නේ මොනවද මොකද්ද ඒකේ පසුබිම රජයේ කරේ යුතු දේවල් මොනවද කියලා ඉතාමත් පැහැදිලිව මේ ඔක්කොම කියවිලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය තුල එක වාක්‍යයක් එවැනි කිවිසුම් වල අපේ රටට අහිතකර තිබුණා නම් මට පෙන්නන්න ඒ මේව නැහැ ඒවට එකතුුනේ නැහැ අපට මේ ගත කරන මොහොතේ ඉඳලා මේ රට සුරපුරයක් බවට පත් කිරීමට වැඩි දවසක් ගතවන්නේ නැහැ වැඩි කාලයක් ගතවන්නේ නැහැ අපි මේ ඒකායන අරමුණ සාක්ෂාත් කරගන්න එකට පෙළ ගැහෙමු එකට එකතු වෙමු අගමැතිතුමා මෙහෙන් දිනලා මෙහෙන් ඡන්දය අරගෙන මේකට බලල ගන්න නැද්ද කියලා මහින්ද රාජපක්ෂ මහත්තය කියලා කියන්නේ ඒ වගේ කෙනින් නෙවෙයි ඔබේ ප්‍රදේශයට මේ නියමිත සංවර්ධනය සහ මුලින්ම ගෙන එන විශිෂ්ට රාජ්‍ය නායකයෙක් ඔබව දාලයන් නැහැ අපිත් එක්ක ඔබත් එක්ක මේ එකට ගමන යන්න සූදානම් වෙච්ච රාජ්‍ය නායකයෙක් එතුමා කියන දේ කරන කරන දේ කියන නායකයෙක් සංගරත්නේ කැපවීම නිසා අද බෞද්ධාගම අපේ සංහිඳියාව රැකිලා තියෙනවා ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් ඒකේ කිසිම සැකයක් නැහැ තර්කයක් නැහැ අපේ ආන්දෝලන මම විශ්වාස කරන දෙයක් තමයි අයියා හොඳින් හිටියා නම් තමයි මහින්දාට හොඳට සලකන මේ රටේ 74%ක් ඉන්නවා සිංහල බෞද්ධ 10ක් 11ක් ඉන්නවා මුස්ලිම් ජනතාව 10ක් 11ක් 12ක් ඉන්නවා ද්‍රවිඩ ජනතාව දෙමළ ජාතික සංධාන පක්ෂයේ ප්‍රතිපති ප්‍රකාශනයේ ඒගොල්ලෝ කියලා තිනවා ජනතාවගේ වරමක් ඉල්ලන උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා ෆෙඩරල් වාදයක් යටතේ රට ඒකී කරන්න තුවක්කුවෙන් කරන්න බැරි වෙච්ච දේ බෝම්බෙන් කරන්න බැරි වෙච්ච දේ උණ්ඩෙන් කරන්න බැරි වෙච්ච දේ පෑනින් කරනවා බොහොම භයානක ප්‍රකාශයක් ඒක පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද දිනේ සාක්ෂි විමසීම සිදු කළා. පසුගිය වසරේ අප්‍රේල් මාස 26 වනදා සයින්ද මරදෝ නිවසක සිදු පෙපිරීම සම්බන්ධයෙන් අද දිනේ සාක්ෂි විමසීම සිදු කෙරුණේ. මීට සති දෙකකට පෙර ජනාධිපති කොමිසමේ සාමාජිකයන් මෙම පෙපිරීම සිදු ස්ථානවල නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී වුණා. ඉකුත් වසරේ අප්‍රේල් මාස 26 වෙනිදා සයින්ද මරදු නිවසක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව අද දිනේ සාක්ෂි ලබා දුන්නේ එම කාලේ අම්පාර පොලිස් කොට්ටාසේ බහරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත දීපාල් විජේසේකර මහතායි. සාක්ෂි ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ ඉකුත් වසරේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මාස 24 වෙනිදා අඩලච්චින ප්‍රදේශයේ පුද්ගලයෙකු සැක කටයුතු නිවසක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ දැනුවත් කර තිබූ බවයි. යනු තමන් ඇතුළු කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කළ අතර එහි තිබී සහරාන් හෂීම්ගේ සොහොයුරු මොහමඩ් කාසිම් මොහමඩ් ෂයිනිගේ උප්පැන්න සහතිකය සහ විවාහ සහතිකයද සහරාන් හෂීම්ගේ දේශන ඇතුළත් දෘඪ තැටි කිහිපයක්ද සොයාගත් බවයි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් ආරක්ෂිත නිවාස ලෙස භාවිත කළ පානදුර සහ මීගමුව නිවෙස් තුළ තිබූ ද්‍රව්‍ය ගෙනගොස් කබඩා කර තිබූ ස්ථාන දෙකක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය අප්‍රේල් මස 26 වෙනි දින තමන් දැනුවත් කළ බවද සාක්ෂිකරු පැවසුවා. එයනුව සමන්තුරේ සෙන්දල් ග්‍රාම ප්‍රදේශයේ ෆවුස් පටුමග අංක 77න් ඒ නිවසෙහි ගරාජක් පළමුව තමන් ඇතුළු කණ්ඩායමකගේ පරීක්ෂාවට ලක් වූ බවද ඒ මහතා කියා සිටියා. කෙසේ වෙතත් අදාළ ස්ථානයේ පරීක්ෂා කිරීමට යාමේදී එය කුලියට ගෙන තිබූ න්‍යාස් නමැත්තාට දුරකථන ඇමතුමක් දුන් විට ඔහු එම ස්ථානයට පැමිණෙන බව පැවසුවද පසුව ඔහුගේ දුරකථනය ක්‍රියාවිරහිතව තිබූ නිසා ගරාජයේ දොරටුව කැඩීමට සිදු වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැහැදිලි කළා. ඔහු පැඩිදුරටත් පෙන්වා දුන්නේ පසුව අදාළ ගරාජයේ පරීක්ෂා කිරීමේදී එහි තිබී බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ පුපුර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 119ක් සොයාගත් බවයි. එයතර පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර සහරන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් ඇඳ සිටි ඇඳුමක්ද එම අවස්ථාවේ පිටුපසතිරයට දමා තිබූ ISIS සංවිධානයේ දජේද හමු වූ බව ඔහු බැඩිදුරටත් කියා සිටියා. එසේම අදාළ ස්ථානයේ තිබූ භාණ්ඩ අතර ජෙලට් නයිට් කූරු 181ක්, යූරියා කිලෝග්‍රෑම් 50 මිටි 5ක්, නයිට්‍රික් ඇසිඩ් බූලි 4ක්, සල්ෆියුරික් ඇසිඩ් බූලි 11ක්, ගෑස් මුහුණු ආවරණ 8ක්, විදුලි පරිපත, බයිසිකල් බෝල මෙන්ම CCTV කැමරා 4ක්, ජංගම දුරකථන 7ක් සහ භාවිත නොකළ පෙන් ඩ්‍රයිව් 95ක් හමු වූ බව සාක්ෂිකරු ඡායාරූප ආශ්‍රයෙන් පැහැදිලි කළා. අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ ලබා දුන් තොරතුරකට අනුව දින්දපූර් ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කළ බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් අදාළ නිවස ඉදිරිපිට එවරි වර්ගයේ අලු පැහැති කුඩා වෑන් රථයක් හමු වූ අතර එම රථයේද න්‍යාස් නැමැත්තා මිලදීගෙන තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා. දින්දපූර් නිවස කුලියට ගෙන තිබුණේ න්‍යාස් නැමැත්තා බවයි හෙළි කෙරුණේ.
පසුව සිදු කළ විමර්ශන වලදී හෙලිවැත්තේ අදාළ වෑන් රථය න්‍යාස නමැත්තා විසින් අක්‍රේපත්තු ප්‍රදේශයෙන් ලක්ෂ 25ක මුදලකට පසුගිය වසරේ අප්‍රේල් මස 19 වෙනිදා මිලදී කෙන ඇති බවයි. නින්දපුර එම නිවස පරීක්ෂා කිරීමේදී අධිශීතකරණයක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් කිලෝග්‍රෑම් 4.5 ගෑස් සිලින්ඩරයක් ජංගම දුරකථන 7ක් දෘඩ තැටි 4ක් දේශීය සිම්පතක් සහ විදේශීය සිම්පත් 5ක් හමු වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා. එසේම එහි තිබී බයිසිකල් බෝල රැඳවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා යොදා ගන්නා අච්චුවක් ඇතුළු භාණ්ඩ 91ක් සවාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිවස පරීක්ෂා කරන අතරතුර කල්මුණේ නිවසක් තුළ පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව දැනගන්නට ලැබුණු අතර ඒ සමග වෙනත් නිලධාරීන් පිරිසක් දින්දබෝර් නිවසේ රඳවා තමා කල්මුණේ ප්‍රදේශයට ගිය බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළේ. මාතිවිල දෙල්ගහවත්ත ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී හා අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 12කට ජනාධිපතිතුමාගේ උපදෙස් මත නව නිවාස පිරිනැමුණා. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදිවිල දෙල්ගහවත්ත ප්‍රදේශයේ මෙම පවුල් පදිංචිව සිටියා. ඉන් එක් නිවසකට පසුගිය දිනවල ඇදහැරුණු අධික වර්ෂාවෙන් හානිද සිදු වුණා. මෙම පවුල්වලට සුදුසු ස්ථානයකින් නව නිවාස ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබුණා. ඒ අනුව කොළොණ්ඩාව සංහිඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් නව නිවාස ලබා දීමටයි අධිකාරිය පියවර ගත්තේ. මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙනවා. අදාළ නිවාස හිමියන් වෙත යතුරු සහ හිමිකම්පත් බහර දීම සිදු කෙරුණේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන්ද සිල්වා සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. සංවර්ධන කටයුත්තක් සඳහා රජයේ විසින් ලබා ගන්න නිසා අපට මම දැන් පදිංචි වෙලා සිටින නිවසට වැඩිය අංග සම්පූර්ණ නිවසක් ලබා දෙනවා. ඒ හින්දා අපි ස්තුතිවන්ත වෙනවා රජයට අපට මේ ඒ වගේ නිවසක් ලබා දීම සම්බන්ධ. අපිට ඉන්දසලක් නැතිකම අපි මේක හිතුවේ. අපි මේකට හුලියක් ගෙව්වා. බොහොම ස්තුතිවන්ත ඔබතුමාට. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට දැනුම් දී තිබුණද ඔහු අද ඒ සඳහා සහභාගී වූයේ නැහැ. මීට පෙර අවස්ථා තුනකදී රිෂාඩ් බදුදීන් මහතාට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි බවයි වාර්තා වන්නේ. කොළඹ කොටුව නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 4 ස්ථානාධිපති නියගේ අත්සනින් යුතුව තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට මේ සඳහා කැඳවීම ලිපිය යොමු කර තිබුණා. ඒ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 11 වන පරිච්ඡේදයේ යටතේයි. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේදී ඉන්ෆාස් අහමඩ් විසින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බ පිපිරවීමට අදාළව පොලිස් ප්‍රතිපරයාගේ නියෝග පරිදි පරීක්ෂණ සඳහා රිෂාඩ් බදියුදීන් අවස්ථාගත කරුණු දන්නා බවට තොරතුරු හෙළි වී ඇති බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව එම කැඳවීම ලිපියේ සටහන්ව තිබෙනවා. ජූලි 20 එනම් අද දිනේ උදැසන 9:30ට කොටුව නව මහලේකම් ගොඩනැගිල්ලේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ තුන වෙත පැමිණෙන ලෙස හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණද අද දිනේත් ඔහු නොපැමිණි බවයි වාර්තා තාවුනේ. නිකුත් කර ඇති නියෝගයට පටහැනිව කටයුතු කිරීම දඬ නීති සංග්‍රහයේ 172 වගන්තියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. නුගේගොඩ ගුවන් පාලම මතදී අද අලුයම සිදු වූ රියානුතරකින් හමුදා සෙබළුකුට දිවි අහිමි වුණා. ඒ පිළිබඳ තොරතුරු සමග තවත් පුවත් කිහිපයක් දැන්. යුධ හමුදා කැබ් රථයකුයි මෙලෙස අනතුරට ලක් වුණේ. අනතුරින් තවත් හමුදා සෙබළුන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. කොළඹ දෙසට දහවනේ වූ බස් රථයක් තවත් බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී යුධ හමුදා කැබ් රථයේ ගැටී තිබෙනවා. අනතුරින් මිය ගියේ යුධ හමුදා කැබ් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සෙබළයි. 36 හැවිරිදි ඔහු අම්බලංගුඩ නින්දාන වතුරුවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ලලිත්ගොඩගේ නැමැති ඔහු දෙදරු පියෙක්. පනාගොඩ යුධ හමුදා කඳවුරට අනුයුක්තව 14 වන විජේ රෙජිමේන්තුවේ මරදාන යුධ හමුදා කඳවුරේ ඔහු සේවය කරමින් සිටියා. මගේ පුතා කෝල් එකක් දුන්නා මෙහිමී සුදු හැවිලා ඉනවයි කියලා. ඒ පාර මේ දීකුව මං එක අම්මේ සුදු මේ වාණි හැවිලා ඉනවයි කියලා. ඒ පාර එහෙම කියලි වෙලා අපි දෙන්නක් ගිය යන්න මේ මට පුළු පුතා ඉන්නද ගිහිල්ලා පුතත් එක්ක මේ යන්න යනකොට ආයි පුතා ගුවා අම්මේ අම්ම යන්න ඕනේ නැහැ සුදු නැත් කියලා.
ගිනියපි පහක් සමග සැකකරුවන් 5 දිනකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනුණා. ඉන් 4 දිනකු අත්අඩංගුවට ගැනුණේ යක්කන මුල්ල ප්‍රදේශයේදී. මේ අතර බෝර 12 වර්ගයේ ගිනියවියක් සමග සැකකරුවෙකු රුවන්වැල්ල අමිතිරිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. රටකජු හේන වනාලින්ගෙන් රැකගැනීම සඳහා පැල් රැකීමට ගිය සිසුවෙකු වතුර වලකට වැටීමිය ගොස් තිබෙනවා. සාලිය වැව ඉහළ පුලියන් කුලම ප්‍රදේශයේ පදිංචි වූ 17 හැවිරිදි සිසුවෙක් දරුවා අපස්මාරයේ රෝගයේ හේතුවෙන් වතුර වලට වැටී සිටි බවටයි හෙළිවුණේ. සාලිය වැව පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා. මේ ලොකු තාත්තා එක්කන් එයා පැලට ගියා. ටික වෙලා මේ කොමාරි පාන්දර එයා වැසිකිළියට ගියා කියලා තමයි කියන්නේ. ඒකින් මෙයාලට කොමාරි පැලේ නිින්ද ගිහින් තියෙනවා ටිකක් වෙලා. හිටපු අනිත් ලොකු තාත්තට පස්සේ නැගිටලා බලනකොට නෑලු ටෝච් එක ගහලා හිමේ වටපිට බැලුවලු නෑලු. ඊට පස්සේ චුට්ටක් බහලා යනකොට තමයි වතුරේ වැටිලා ඉන්න එක දැකලා තියෙන යාට පිට එක හැදෙනවා. සව සහායතියේ ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලි තමයිමු රාත්‍රී 9:30ට.